සාමාන්‍ය සමයේ 21 වන සතිය බදාදා පළවන කියවීම ශුද්ධෝ පාවලුතුමන් විසින් තෙසලෝනික වරුන්ට ලියන ලද දෙවන හසුනෙන් කොටසකි. තුන්වෙනි පරිච්ඡේදයේ 6 සිට 10 16 සිට 18 දක්වා. තවද සහෝදර වරුනි, අපෙන් ලැබූ උපදේශ අනුව නොව අලසකමින් හැසිරෙන සියලු සහෝදරයන්ගෙන් වෙන්නු සිටින මෙන් අපගේ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ නාමෙන් අපි ඔබට අණ කරමු. අපේ ආදර්ශ ඔබ අනුගමනය කළ යුත්තේ කෙසේදයි ඔබම දන්නාහුය. අප ඔබ අතර අලසකමින් හැසිරුනේ නැත. අපි කිසිවෙකුගෙන් පිනට කෑම නොකෑවෙමු. ඔබෙන් කිසිවෙකුට බරක් නොවන පිණිස අපි වෙහෙස මහන්සියෙන් දිවාරය දෙකී වැඩ කෙලිමු. අප මේ කළේ ඔබගේ ආධාර ලැබීමට අපට අයිතියක් නැති නිසා නොව, අනුගමනය කිරීම සඳහා ඔබට ආදර්ශයක් දෙන පිණිසය. වැඩ නොකරන්නෝ ආහාර නොල දත්වායයි අපි ඔබ අතර සිටීදී පවා ඔබට අණ කෙලිමු. සමාදානයේ ස්වාමින් වහන්සේම නිතරම සියලුම අයුරින්ම ඔබට සමාදානය දෙන සේක්වා. ස්වාමින් වහන්සේ ඔබ සියල්ලන් සමග වන සේක්වා. හැම හසුනකම මා අස්සන් තබන පරිදි පාවුලුනම් මම මාගේම අතින් මේ ආචාර්ය ලියා එවමි. අප ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමග වන සේක්වා. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂක මතෙව් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. මතෙව් 23 වෙනි පරිච්ඡේදයේ 27 සිට 32 දක්වා. විනයදරේනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත මන්ද ඔබ සුදු පුනුගා සුදු කළ සොහොන් ගෙවල් වලට සමානිය. ඒවා පිටතෙන් සෝබනව පිටින්තත් ඇතුළත මලවුන්ගේ අටකටු වලින්ද සියලු ආකාර කැලි කසලින්ද පිරී තිබේ. එලෙසම ඔබත් මිනිසුන් අභිවිහි පෙනුමට පිටතින් සිල්වත්ය. එහෙත් ඇතුළතින් කුහකකමින් හා දාමරිකකමින් පිරී සිටිනහුය. විනේදරෙනි, පරිසිවරුනි, කෛරාටිකේනි, ඔබට වන විපතක මහත මන්ද ඔබ දිවසුරුන්ට සොහොන් ඉදිකොට සිල්ලතුන්ගේ සොහොන්කොත් අලංකාර කරමින් අපේ මුතුන් මිත්තන් ජීවත්ව සිටි කාලයේදී අපිත් සිටියමු නම් දිවසිවරයන් මැරීමට අපි සහාය නොවන්නෙමුයි කියන්නහුය. මෙසේ ඔබ දිවසිවරයන් මැරූ අයගේ පුත්‍රයන් බව ඔබම පිළිගන්නහුය. එබැවින් ඔබේ මුතුන් මිත්තන් පටන්ගත් දෙය ඔබ දැන් නිමාවට පත් කරන්න. සුවිශේෂ වාක්‍යයේ සේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.